අපි පහුගිය ටික කම්ප්ලීට් කරා මොඩිෆයි user page එක මේකේ අපි කම්ප්ලීට් කරන්න යන්නේ change password page එක අපි plan කරන් ඉන්නේ modify user page එකේ තියෙන change password link එක click කරාම මෙන්න මේ වගේ change password page එක එනවා ඒකේ display වෙනවා first name last name email address එක ඊට පස්සේ password එක type කරලා update password කියන button එක click කරන්න පුළුවන් මෙතනදී මම මේක පොඩි වෙනසක් කරනවා මම මේ new password confirm password කියලා දෙකක් දාන්නේ new password කියලා එක text box එකක් තියෙනවා එතකොට confirm කරන එක වෙනුවට මම දානවා show password කියලා check box එකක් එතකොට පුළුවන් ඒ type කරන password එක display කරන්න පුළුවන් අවශ්‍ය නැහැ මොකද මේක admin panel එකක් හින්දා confirm password කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ හරි එහෙනම් අපි sublime text වලට ගිහිල්ලා අපි වැඩේ පටන් ගමු එතකොට මේ process එකට අපිට modify user page එකේ තියෙන code එක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් හින්දා මම කරන්නේ ඒ page එක open කරලා ඒක අපි save as කරගමු change password කියලා එතකොට මේක අපි වෙනස් කරන්න ඕනේ මුලින්ම මේකේ title එක අපි වෙනස් කරගමු page එකේ change password ඊට පස්සේ මෙතන heading එක change password කියලා අපි දැන් මේ page එක open කරලා බලමු ඉස්සලාම අපි ඉස්සලාම මොකක් හරි user කෙනෙක් අපි ඉස්සලාම edit කියන එකට යමු එතකොට අපි එකඟ වෙනවා modify user page එකට ඊට පස්සේ මේ change password කියන link එක click කරාම යන්න ඕනේ change password page එකට ඒකේ display වෙනවා first name last name email address මේ user ගේ details දැන් මෙතනදී display වෙන්නේ නැති වෙන හේතුවක් තමයි අපි user ගේ details pass කරේ නැහැ මේ page එකට අපි ආයමත් user list එකට ගිහිල්ලා මේ modify user page එකට ගියොත් ඕගලන්ට පේනවා ඒකේ තියෙනවා අපි parameter එකක් pass කරනවා user id එක ඒ edit කියන link එක click කරාම එතකොට මේ මෙතන change password කියන link එක click කරාමත් අපි මේ change password page එකට ඒ parameter එක pass කරන්න ඕනේ අපි ඒක කරගමු හැ modify user page එකට ගිහිල්ලා change password link එක තියෙන්නේ මෙන්න මෙතන අපි එතන ගාගමු user id එතකොට අපි echo කරගන්න ඕනේ user id එක තියෙන variable එක හරි දැන් අපි ආයමත් page එකට ගිහිල්ලා modify user page එකට ගිහිල්ලා අපි ආයමත් change password link එක click කරලා බලුවොත් දැන් අපි change password page එකට ආපුවාම අපිට ඒ යූසර්ගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී මෙන්න මේවා එඩිට් කරන්න බැරි වෙන්න ඕනේ. අපි එතකොට ඒකම පාස්වර්ඩ් කියන එක ඉස්සරහින් එන්න ඕනේ text box එකක්. ඒකේ පාස්වර්ඩ් එක අපිට type කරන්න. අපි ඒ changes ටික ඉක්මනට කරගමු එහෙනම්. මම modify user page එක close කරන්න. එතකොට change password page එකේ මෙන්න මේ විදිහට මම මේ කෝඩ් එක ෆුල් ස්ක්‍රීන් දාන්න නැත්නම් මේක ලයින් දෙකකට යනකොට අපිට ගොඩක් කියවන්න අමාරුයි. දාලා අපි මෙතන මේ සයිඩ් බාර් එක හයිඩ් කරගමු. හරි. අපි එඩිට් මේ ඉන්පුට් බොක්ස් එක එඩිට් කරන්න බැරි වෙන්න ඒක අගට දාගන්න ඕනේ. මේ ඉන්පුට් බොක්ස් තුනේ disable කියන ඇට්‍රිබියුට් එක ඊට පස්සේ පාස්වර්ඩ් එක වෙනකොට අපි දාගමු new password කියලා. එතකොට එතන අපි දාගමු අලුත් input box එකක් මේක type එක password name එක අපි දාමු password කියලා ඊට පස්සේ save button එක වෙනුවට අපි ඒකේ නම වෙනස් කරගමු update password කියලා හරි අපි දැන් ඒකම තව form එකේ තව දෙයක් අපි වෙනස් කරගන්න ඕනේ මතක ඇතුව මේ action කියන එක මේ තියෙන අපි modify user page එකේ තියෙන code එක ගත් හින්දා මෙතන තියෙන modify user කියලා ඒ වෙනුවට අපි දාන්න ඕනේ change password කියලා අපේ මේ page එකේ නම. හරි දැන් ආයමත් අපි refresh කරලා බලමු. දැන් මෙතන මේ first name last name email address එක edit කරන්න බෑ. අපිට එහෙම තමයි අවශ්‍ය වෙලා තිබ්බේ. එතකොට password එක type කරන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම password එක වෙනස් කරන process එක කරලා යමු. එතකොට මේ update password කියලා button එක click කරාම අද කරන්න ඕන කියලා බලමු අපි. සලාම් page එක උඩටම ගියාම එතකොට අපි උඩින් ඉඳලා code එක කියවගෙන ආවොත් මෙතන තියෙන්නේ user ගේ details retrieve කරන එක. මෙන්න මේක වෙනස් කරන්න අවශ්‍ය නැහැ.
එතකොට මේ තියෙන්නේ සබ්මිට් බටන් එක ප්‍රෙස් කරලා පස්සේ මොනවද කරන්න ඕනේ කියන එක. මේක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මේ first name last name කියන එක අපිට මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකම ඊමේල් එකත් අපිට ඉරස් කරන්න පුළුවන්. ඒ වෙනුවට අපිට අවශ්‍ය වෙනවා password එක. එතකොට අපි password එක දාගමු. එතකොට මේ ඊළඟට checking required fields. එතකොට මෙතන අවශ්‍ය කරන ෆීල්ඩ් එක තමයි password එක. user id එකත් අවශ්‍ය වෙනවා. මම මෙතන password දාගන්න. එතකොට last name email අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට max length field එකේ password එක අපි decide කරේ length එක දෙන්න 40 characters. ඒක අපි මෙතන 40 කියලා දාලා අපිට අනිත් ටික remove කරන්න පුළුවන්. ඊළඟට checking email address. email address එක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන. මේක මම remove කරනවා. ඒකම checking if email address already exist. ඒක ඇලත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් remove කරගමු. දැන් මෙතන empty errors, කියන්නේ errors මොකුත් නැත්තම් මොනවද කරන්න අවශ්‍ය? first name අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. last name අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන first name වෙනුවට දාගන්න password එක sanitize කරගන්න ඕනේ අපි. ඔබලා දන්නවා මොකද sanitize කරගන්නවා කියන්නේ. එතකොට password එක අපි save කරන්න ඕනේ. ඒක hash password එක. එතකොට ඒක hash අපි කරගමු මෙතන. ඒ කියන්නේ encrypt කරගමු කියන එක. hash password use කරන්නේ SHA-1 algorithm එක. එතකොට ඒකට මේ password එක දවලා අපි hash කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ තියෙන SQL query එක update user set first name last name email මේ තුනෙන් අපිට අවශ්‍ය වෙන්නේ අපි එකයි ඒ කියන්නේ password එක මම first name last name remove කරා. එතකොට මෙතන දානවානේ hashed password එක where id equals user id. එතකොට මෙතන query එක run වෙනවා. ඊට පස්සේ query එක successful නම් users file එකට අයමත් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අපි දාමු මෙතන fail to update the password කියලා දාමු. හරි. එහෙනම් අපි මේක run කරලා බලමු මොකක් හරි errors එනවද එහෙම නැත්නම් හරි වැඩ කරනවද කියලා. එතකොට අපි අලුත් password එකක් දෙමු. මම මගේ password එක දන්න හින්දා මම මගේ record එකම edit කරන්නම්. edit කරලා අපි change password දමු. එතකොට දැනට තියෙන password එක වෙනුවට මම දාන්නම් ABC123 කියලා. update password click කරාම update වුණාද කියලා බලා ගන්නවා. මම log out වෙන්න. මෙතන ඊට පස්සේ අපි login වෙන්න බලමු. ABC123. ඒ කියන්නේ ඒක වැඩ කරනවා. දැන් අපි ඊළඟට දාගන්න යන්නේ මේ show password කියන text box එක. හරි. දැන් අපි බලමු කොහොමද අර show password කියන text check box එක දාගන්න කියලා. ඒක අපි ඉස්සෙල්ලාම form එකේ දාගමු. new password එකට යටින් මම දාන්න මේක duplicate කරගමු. එතන මම දානවා show password. එතකොට input එක දාමු එතන check box කියලා. name එක මම දාන්නම් show password. එතකොට id එකක් මෙතන අවශ්‍ය නැහැ. මොකද අපි javascript use කරලා තමයි අපි මෙතන කරන්නේ. මේ check box එක click කරාම මෙතන තියෙන මේ text box එකේ type එක දැන් තියෙන password ඒක අපි text කියලා වෙනස් කරනවා javascript වලින්. ඉතින් මේකට අපිට මම use කරන ඉතින් මේක අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් jQuery library use කරලා. ඉතින් ඒකට අපිට අවශ්‍ය නැහැ. මේකට id එකක් දාන්න. ID එක මම දානවා මෙතන මේ checkbox එකේ ID එක දානවා show password කියලා. එතකොට මෙතන මේ input type එතකොට මේ password එක තියෙන input එකේ ID එක අපි දාගමු password කියලා. හරි. දැන් අපි කියලා මේක display කරලා බලමු. page එක refresh කරලා මෙතන එනවා show password. මේ තියෙන checkbox එක බොහොම පොඩියට එන්නේ. අපි ඒක වෙනස් කරගමු. inline style එකක් දාගමු. මොකද මේකට විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. style attribute එකට ගිහිල්ලා අපි width එක 20 pixels
එකම height එකත් 20 pixels දාගමු. දැන් අපි refresh කරලා බලමු. හරි. මෙහෙම හොඳයි කියලා මට හිතෙනවා. දැන් අපිට මෙතන කරන්න අවශ්‍ය මෙතන මොකක් හරි password එක type කරාම මේ checkbox එක click කරාම මේක අපිට display වෙන්න ඕනේ. හරි. අපි එහෙනම් ඉස්සලාම ගිහලා jQuery library එක download කරගමු. jQuery.com website එකට ගිහලා මේ download jQuery link එක click කරාම අපිට අලුත්ම library එක download කරගන්න පුළුවන්. මේ තියෙන download the compressed production jQuery. මේක click කරාම අලුත්ම jQuery file එක download වෙනවා. ඊට මේක මම copy කරගන්න අපේ project folder එකේ. අපි එකක් හදාගමු අලුත් folder එකක් js කියලා. ඒක තමයි ඔක්කොම JavaScript files දාන්නේ. ඊට පස්සේ මේ jQuery file එක අපි drag and drop කරමු අපේ folder එකට. මම මේකේ නම වෙනස් කරන්න jQuery කියලා පොරොන්දු ලේසි එක type කරන්න. හරි. දැන් අපි යමු ආයමත් sublime text වලට ගිහිල්ලා මේ body tag එක උඩින් මම අපේ script එක දාගන්නම්. එතකොට පළවෙනි script tag එක තමයි අපේ jQuery library එක import කරගන්න ඕනේ. js කියන folder එකේ තියෙන jQuery.js file එක. ඊට පස්සේ අපි script එක ලියාගමු. ඉස්සෙල්ලාම අපි දාන්න ඕනේ document dot ready. ඊට පස්සේ ඇතුලේ function එක. එතකොට මෙතන කරන්න ඕනේ අපි check කරනවා මෙන්න මේ show password කියන එක click කරාම. එතකොට අපි දාන්න ඕනේ මේ event එක ඉස්සෙල්ලාම show password ID එක තියෙන checkbox එක click කරාම එතකොට ඒක ඇතුලේ අපි ලියනවා function එකක් if condition එකක් දාලා බලනවා. ඉස්සෙල්ලාම ඒක tick කරලාද එහෙම නැත්නම් check කරලාද එහෙම නැත්නම් check එක අයින් කරලාද කියලා. ඒක බලන්නේ මෙන්න මේ විදිහටයි. is කියන method එක තියෙනවා. ඒකේ අපිට බලන්න පුළුවන් checked ද කියලා. එතකොට check කරලා නම් ඒ කියන්නේ tick කරලා තියෙන්නේ. මොකද්ද වෙන්න ඕනේ? අපේ password කියන input box එක ඒකේ attribute එක වෙනස් වෙන්න ඕනේ. type කියන attribute එක වෙනස් වෙන්න ඕනේ text වලට. එතකොට එහෙම නැත්නම් අපි else එකක් දාලා දෙනවා. ඒකේ type එක වෙනස් වෙන්න ඕනේ password වලට. දැන් බලමු මේක හරි වැඩ කරනවාද කියලා. අපි page එකට ගිහිල්ලා අපේ refresh කරලා බලමු. දැන් මොනවා හරි මම type කරන්න. ඊට පස්සේ මේ show password කියන එක click කරාම මෙන්න මේ විදිහට අපිට password එක display කරගන්න පුළුවන්. මේක JavaScript එහෙම නැත්නම් jQuery tutorial එක නෙමෙයි. හින්දා මම මේ ගැන ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. ඒනට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අපි change password page එක complete කරා. ඊළඟට අපි තව එක video එකයි තියෙන්නේ මේ tutorial එක ඉවර කරන්න. එහෙනම් අපි ඊළඟ එක හම්බ වෙමු. ඔයගලන්ට සුබ දවසක්.